ශ්‍රී ලංකාවේ වායු ගෝලයේ ධූලියංශු ප්‍රමාණය යළිත් ඉහළ යාමත් සමග බයිපාස් සැත්කම්වලට මුහුණ දුන් මෙන්ම එවැනි ශ්වසන ආබාධ සහිත සියලුම සංවේදී පුද්ගලයින් සැලකිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කරලා තියෙනවා. කොළඹ නගරයේ මෙන්ම මහනුවර හා කුරුණෑගල නගරාශ්‍රිතවද වායු ගෝලයේ ධූලියංශු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවලට වඩා වැඩි බවත් සමස්තයක් ලෙස රට පුරාම වායු ගෝලයේ ධූලියංශු ප්‍රමාණය යළිත් ඉහළ යාම දක්නට ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කළා. පවතින වියලි කාලගුණික තත්ත්වය අනුව තවත් දින කිහිපයක් මෙලෙස වායු ගෝලයේ ධූලි අංශු ප්‍රමාණය ඉහළ යාමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඇමරිකානු වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව සාමාන්‍ය වායු ගෝලයක ධූලි අංශු ප්‍රමාණය 50%-60% අතර අගයක් ගන්නා නමුත් කොළඹ සහ මහනුවර නගරවල දිනවල එම ප්‍රමාණය 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රට පුරා බොහෝ පුද්ගලයින්ට කැස්ස සෙමගතිය සෙම්ප්‍රතික්ෂාව වැළඳී ඇත්තේද මේ හේතුවෙන් විය හැකි බවද සරත් ප්‍රේමසිරි මහතා කියා සිටියා. චීනය, බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය ඇතුළු සමස්ත ආසියාතික රටවල මෙන්ම අප්‍රිකානු රටවලද මෙසේ වායු ගෝලයේ ධූලි අංශු ඉහළ යාමේ තත්ත්වය දක්නට ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.